ළමයි ඔයාලගේ වාර අවසාන සාහිත්‍ය සමිතිය අද අපි තියන්න යන්නේ. ඈ බලෝ අද නම් එපා වෙනවා. මොකද මොකද මේ සද්දේ? අපෝ මේ පිනා නම් මහා එන්නේයක්. මොකද්ද කිව්වේ? නෑ අද වහී කියලා කිව්වේ. ආව් අද නම් වහී. මුන්ටත් ඕන්නේ දෙරෙත් දන්නේ. හරි එහෙනම් අපි අපේ සාහිත්‍ය සමිතිය පටන් ගමු. මුලින්ම අපි සභාපති කෙනෙක් පත් කර ගන්න ඕනේ අපේ සාහිත්‍ය සමිතියට. සභාපති වෙන්න කවුරු හරි කැමති නම් අත උස්සන්න. ඕ කවුරුත් නැත. අඩෝ ඒවන් සුමුදුවා උඹ බලයන්කෝ. අඩෝ මට ඉතර ලොකු තනතුරක් බාර ගන්න බෑ බං. නෑ නෑ උඹ බලයන්කෝ උඹ තමයි ඒකට සුදුසුම එක. අඩෝ ඒ ඇත්තමද බං? එනම් මං සභාපති තනතුර බාර ගන්නම්. ටීචර් මං සභාපති වෙන්නම්. හොඳ පුතා එන්න ඉස්සරහට. හරි පුතා ඔයා තමයි දැන් මේ සාහිත්‍ය සමිතිය ඉස්සරහට කරගෙන යන්න ඕනේ. හරි ටීචර් මං කරන්නම්. මෙම සාහිත්‍ය සමිතිය රසවත් කිරීමට මාගේ සොයුරෙකුට හෝ සොයුරයකට මම ආරාධනා කරනවා අප සඳහා ගීතයක් ගායනා කරන ලෙසට. ඒ හිච්චිය උඹ බලයන් සින්දු කියන්න උඹට සින්දු කියන්නක් පුළුවන් ලස්සනට. අඩුව මට රජ්ජයි බං උතෙන්ඩ කියලා සින්දු කියන්න. ඇයි උඹ හෙළුවෙන්ද එතෙන්ට යන්නේ? අන්න අතෙන්ඩ කියලා සින්දුව කියපන් බං. හරි හරි මං යන්නම් කොයනම්. ඒ මං එන්නම් සින්දුව කියන්න. නියමයි හෙච්චියා ලස්සනට සින්දුව කියන්න ඕනියා. හරි හරි බං. ගරු පිනාගෙන්ද? පිනා කියවුණා නේද? මොකද්ද ගොල කළු ඒ කිව්වේ? නෑ නෑ සර් මොකුත් නෑ. සිින්දුව කියනවා නම් ඔන්න කියනවා නම් හොඳ පෙද ඇති පෙද පාල ඇති පෙද ගුණ ඇති රාජ පෙද ඇති මුනිරයානිනි හිත පිරෙනවා හිනාවුණක් හිත පිරෙනවා ළඟින්ගේයක් හිත පිරෙනවා මුනිද යානෙනි මුනිද යානෙනි දිල් සමන්ත බාත මුනිද යානෙනි නිල් කට රොඩු වලින් පන් මුනිද යානෙනි කියා දෙන්න රහස කිමද අපටත් ඒ මගම ඔයේ සින්දුව ලස්සනයි නේද ටීච? ටීචට සින්දුවක් කියන්නද? ඉන්න මං කියන්න. දැක්කත් නැති හිත පිරෙනවා හිනා වුණත් හිත පිරෙනවා ළඟින් ගියත් හිත පිරෙනවා සඳමාලි ටීචර්.